දැන් මේ රටේ ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කවුද ජනාධිපතිකමට සුදුසු කියන කාරණය. දීර්ඝ කාලයක් තිස්සේ අපි දැක්කේ දීල් දේශපාලනය. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම බොහොම අමාරු තත්ත්වයන් යටතේ පවා පැහැදිලිව කිව්වා එතුමා විශ්වාස කරන්නේ විශ්වසනීය දේශපාලනය. එහෙම නැත්නම් ජනතාවගෙන් ලබා දෙන බලය ලබා ගැනීම පමණයි කියලා. එහෙම කිව්වම සමහරු ඒකට උසුළු විසුළු කරා. ඒ උසුළු විසුළු කණ්ඩායමේ ප්‍රධානියෙක් තමයි වර්තමාන වැඩබලන ජනාධිපති. 21 වෙනිදා විතරක් වෙනිදා වෙනකන් පමණක් ඒ ධූරයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි එතුමාගේ ගමන දිහා බැලුවම කවුද විශ්වසනීය කවුද ඩීල් කාරයා කියන එක ඉතාම පැහැදිලි වෙනවා. දැන් දිගින් දිගටම කියනවා බය නැතුව බලේ බාරගත්තලු. රනිල් වික්‍රමසිංහ මහත්තයාලු බලේ බය නැතුව බය නැති රනිල්. ඇත්තටම මෙයා බය නැද්ද කියන එක පිළිබඳව මම කල්පනා කරාමේ හැමදාම බය නැහැ කියනකොට. එතුමාට 1990 ගණන් වල බාර දුන්නේ අවුරුදු 17ක් ආණ්ඩු බලයේ හිටපු එවකට දැවැන්තම දේශපාලන පක්ෂය මේ රටේ තිබිච්ච. පළවෙනි වතාවේ පැරදෙන කොටත් අවුරුදු 17කට පස්සේ මන්ත්‍රීවරු 95 දෙනෙක් හිටියා එතුමා බාරගත්ත එක්සත් ජාතික පක්ෂේ. හැබැයි එතුමාගේ නායකත්වයේ යටතේ ඒ පක්ෂය බින්දුවට මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් පත් නොවන මට්ටමට පත් කරා. ජාතික තලයෙන් තමයි එක මන්ත්‍රීකමක් එතුමට යන්තම් රිංගන්න ලැබුණේ. ඒ වගේම 2010 සරත් වංශේක මහත්තයා මැතිවරණයට ඉදිරිපත් කළා. කවුද හැංගුණේ? සජිත් ප්‍රේමදාසද රනිල් වික්‍රමසිංහද? 2010 හැංගුණා. ඊට පස්සේ 2015 රටේම රැල්ලක් තියෙද්දි තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැතිතුමා ඉදිරිපත් කළා. කවුද හැංගුණේ? 2019දී නැවතත් කවුද හැංගුණේ? සජිත් ප්‍රේමදාස මහත්තයාට දීලා. ඒ නිසා මේ අපේ රටේ මිනිසුන්ට යම් යම් දේවල් අමතක වෙනවා. දැන් මේක මේ විතරක් නෙමෙයි, එතුමා හැංගිලා ඉඳලා රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා කොහොම හරි ඩීල් එකකින් ගේම් එකකින් බලය ගන්න අවශ්‍ය නිසා දැන් පැහැදිලි රිංගුව අරගලයට. අරගලය ඇතුලේ ඉඳලා එතුමාගේ ගෝලිය ඔබ කියනවා අරගලය ඇතුලේ කවුද හිටියේ. එතුමාම කියනවා මං අරගලය වෙලාවේ මගුල් ගෙදරක ඉඳලා සාක්කුවක් හත් දෙක දාගෙන ඇවිල්ලා කතා කරලා ගියා. මම නෙමෙයි කියන්නේ, එතුමා කියනවා. එහෙම අරගලය ඇතුලේ රිංගලා හිටපු ජනාධිපති පැනලා ගියාට පස්සේ ජනාධිපති පුතුවේ වාඩි වුණා. වාඩි වෙච්ච වෙලේ ඉඳන් කියනවා මම වීරයා, මං ආවා, මං බය නැතුව බාරගත්තා, මම දැන් මෙන්න මේ රටේ නීතිය ස්ථාපිත කරා, රටේ තිබිච්ච ප්‍රශ්න නැති කරා, දැන් පෙට්‍රල් තියෙනවා, දැන් මිනිසුන්ට පාටි දාන්න පුළුවන්. මම දන්නේ මම දැනුත් ගමේ ඉඳලා අපේ ගම්වල මිනිසුන් නම් පාටි දාන්න තියා මේ කන්නවත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කෙසේ වෙතත් එහෙම කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දැන් හෙළුව තවදුරටත් එළියුණා. රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව යුක්තිය පසඳලීම, එහෙම නැත්නම් නඩු ඇහිමේ බලය තියෙන්නේ අධිකරණයට. ඒක පාර්ලිමේන්තුවටවත් ඒක විධායකටවත් තියෙන බලයක් නෙමෙයි. අපි කිසිම කෙනෙකුට අධිකරණයට ඇඟිලි ගැහිමට හැකියාවක් නැහැ. ඒක පොඩි ළමයි දන්නවා. එහෙම තියෙද්දි දැන් නැවත තමන්ගේ බලය රඳව ගැනීම සඳහා තවත් ඩීල් එකක් හැටියට දැන් එතුමා ප්‍රසිද්ධිය ඇවිල්ලා කියනවා පොලිස්පතිවරයාගේ ප්‍රශ්නය විසඳගත යුත්තේ කතානායකයි අග්‍රවිනිශ්චකාරවරයයි කතා කළා කියලා. අග්‍රවිනිශ්චකාරවරයා නඩුව අහනකොට අවශ්‍ය පාර්ශ්වවලින් මැතිවරණ කොමිෂමෙන් ඇහුවේ නැතිලු. මේක නීතිඥවරයෙක් නොවන කෙනෙක් කිව්වනම් යම් තාක් දුරකට හිතා ගන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා නඩුවේ පාර්ශ්වයක් නොවිච්ච
මැතිවරණ කොමිෂමෙන් අහන්න අහන්න තිබුණලු. එහෙම අහන්න පුළුවන් නෑ. ඉතින් නඩුව අහලා ඉවර කරන්න හම් වෙන්නේ නෑ. මේ මිනිස්චකාරවරුන්ට හිතෙන හිතෙන එක්කෙනාගෙන් නඩුව තීන්දුව කරන්න කලින් අහන්න ගියොත්. ඒ වගේම තමයි අග්‍ර මිනිස්චකාරවරයාට කියනවා විත්තිකාරයෙක්ගෙන් අහන්න කියලා. ඒ නඩුවේ විත්තිකාරයෙක් රටේ කතානායකවරයා. ඉතින් මේකෙන් තේරෙන්නේ මොකද්ද? මේ රටේ ස්ථාපිත වෙලා තිබිච්ච නීතියත් විනාශ කළා, නීතියේ ආධිපත්‍යයට පහර ගහලා, ඒ තුලින් ජනතාවගේ ඡන්දයිතිය පැහැරගෙන. දැන් එතුමා කියනවා එහෙම වුණොත් බැරිලු දැන් පොලිස් ප්‍රතිපත්තියේ පත් කරන්න බැලුව අපේක්ෂකයන්. දැන් අන්න එයාගේ අධිකරණ නැමැති මේ කතාව අස්සේ අධිකරණ නැමැති ඉල්ලා අස්සුණා. ඒත් එහෙම නැති අධිකරණ නැමැති කෙනෙක් පත් කරන්නත් බෑනේ. වැඩ බලන්න. මේ අපේක්ෂකයනේ. ඒකින්ද එක එක වෙලාවට තමන්ගේ බලේ රඳව ගන්න විවිධ කතා කියන්න එපා ජනාධිපතිතුමා. ඔබතුමා කවුද කියන එක අපි හොඳට දන්නවා. ඔබතුමා ජනතාවට බොරු කළා, ජනතාවට ගේම් ගහලා, දැන් ඊයේ ඔබතුමාට රටේ ඉන්න අනිත් ඩීල් ටීම් එක රාජපක්ෂවරු පොහොට්ටුව හොඳට ගේමක් දුන්නා. දැන් ඊයේ ගත්ත තීන්දුවත් එක්ක ඔබතුමා අද අසරණ වෙලා ඒ කණ්ඩායමේ සහය නැතුව. ඒ කණ්ඩායමෙත් හිටපු කවුද දැන් සහයට ඇවිල්ලා තින්නේ? දැන් කියනවා එයාට කණ්ඩායමක් ඇවිල්ලාලු. කවුද ඇවිල්ලි? මේ රටේ මහාධිකරණයක් විසින් වරදකාරයා හැටියට නම් කරලා නඩු තීන්දුවකින් රුපියල් මිලියන 25ක් දඩ ගහපු ප්‍රසන්න රණතුංග තමයි එතුමා ජනාධිපතිකමට අපේක්ෂකය වෙන්න ඕන කියලා යෝජනා කරන්නේ. අනිත් පැත්තේ කවුද ඉන්නේ? අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා. නම කියනකොට මිනිසුන්ට මොකද්ද මතක් වෙන්නේ? අනිත් පැත්තෙන් මේ ඉන්න කණ්ඩායම දිහා බැලුවොත් හැම කෙනෙකුටම නඩුවක් තියෙනවා. එහෙම නැත්තම් නඩු දායි කියලා කරුණු තියෙනවා. දැන් බය ඉන්නේ. මම කියනවා නම් කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ ඉන්න මිත්‍රයන්ටත් බයක් තියෙනවා. එයාගේ කිල්ලෝටවල තිනවත් එක්ක නඩුදායි කියලා බයක්. ඒව හොයාගන්න එක මාධ්‍යට අදාළ. ඉතින් එහෙම බය තියෙන කණ්ඩායමක් දැන් ඉන්නවා. මොකද එතුමා දැන් උසාවිය අධිකරණය ජනාධිපති අර විධායක බලයේ තියෙන හින්දා අපහාස කළා හරි අධිකරණයට පහර ගහලා මේ මැදිහත් වෙලා තමන්ගේ ගෝලියෝ බේරගන්න පුළුවන් කියලා ඉඟියක් දෙනවනේ. ඒකත් එක්ක එතෙන්ට එකතු වෙච්ච කණ්ඩායමක් විතරයි එතුමත් එක්ක ඉන්නේ. රටේ අනාගතය වෙනුවෙන් කැප වෙන, රටේ රටට ජාතියට ආදරය කරන මිනිස්සු එතන නෑ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. දැන් ඒකට බය වෙලා විවිධ විදිහෙන් දැන් තමන්ගේ මම දැක්කා ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශයක් කරලා තිනවාද මේ ජනාධිපතිගේ සංවර්ධන කටයුතු නවත්තන්න අයිතියක් නෑ කියලා. මං හිතන්නේ එතුමටත් අර ලලිත් වීරසුංග මහත්තයාගේ ඒ සෙවණැලි පේනවද කියන එක මට හිතන්න වෙලා තිනවා. අපි ගරු කරනවා රජයේ නිලධාරියෙක් හැටියට එතුමට පරිස්සම් වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. රාජපක්ෂලා අනුකාලා ලලිත් වීරසුංගට වෙච්ච දේ වර්තමාන ජනාධිපති ලේකම්වත් අත් කරගන්න එපා කියලා. ඉතින් ඒ වගේම දැන් අද වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ මිත්‍රයන් විසින් ලබා දීපු මුදල් වලින් හුස්ම වැඩසටහන ගෙනිච්චා. විශ මේ ස්පිරිතාලවල තියෙන අඩුපාඩුකම් මකා දාන්න. පාසල් වලට දරුවන් වෙනුවෙන් ස්මාර්ට් බෝඩ් ලබා දීම සිදු කරා. දැන් අද වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සක්වල හුස්ම ඔක්කොම නවත්තලා ලිඛිතව. හැබැයි බන්දුලකුඩු හදන මහත්තයාගේ අලුත් තියරියක් ඇවිල්ලා තිනෝ. එතුමා කියලා තිනෝ ජනාධිපතිවරයා හිටගෙන හිටියට කමන්නේ එතුමගේ අතින් දෙන එක විතරයි නීති විරෝධී කියලා. මං හිතන්නේ මං හිතන් හිටියේ බන්දුල ඇමතුමාගේ අර ආර්ථික විග්‍රහයට අනුව එතුමා කිව්වනේ 2500 3000 500 ජීවත් වෙන්න පුළුවන් කියලා අලුත් තියරියක්. දැන් ආර්ථික විද්‍යාඥයෙක් හැටියට කටයුතු කරපු එතුමා ලංකාවේ නීති පොතටත් බන්දුල තියරියක් ඉදිරිපත් කරනවාද කියලා මට හිතෙනවා. එහෙම පුළුවන් නම් ජනාධිපතිට රටේ සම්පත් භාවිතා කරලා එතන හිටගෙන ඉඳලා
ඒවයින් ලකුණු දාගෙන අපේක්ෂකයෙක් හැටියට ඡන්දෙට බලපෑම් කරන්න අමුතු නීතියක් එනවා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය ඇති කිරීම සඳහා ගන්න තවත් උත්සාහයක් පමණයි කියන එක අපිට කියන්න වෙනවා. නැති දැන් අලුත් හැමදාම කියන ඕක තියාගෙන අපි ජනාධිපතිට කිව්වේ මේ පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා. මොකද එයා බලයට ආවෙත් මාස 6ක් උපරිම අවුරුද්දක් ඇතුළත රට සමනය කළා, පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට අවස්ථාව දීලා ජනතාව පිළිගන්න කණ්ඩායමකට රටේ බලය දෙනවා කියලා. ඒ මත තමයි බලයට ආවේ. ඉතින් දැන් මේ වෙලාවේ ඒක පෙන්න බය කරන්න හැදුවට මම හිතන්නේ නැහැ කවුරුත් බය වෙයි කියලා. මොකද එයා විසිරුවන්න ඕනේ නැහැ. තව සති කීපයක් යනකොට දින 50ක්වත් නැහැනේ තව. 21 වෙනිදා ඡන්දේ තියෙනවා. 22 වෙනිදා උදේට සජිත් ප්‍රේමදාස මහත්තයා රටේ ජනාධිපති වෙනවා. දවස් දෙකක් තුනක් යනකොට පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසිර වෙනවා. ඒකට කලබල වෙන්න ඕනේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මන්ත්‍රීවරුත් දන්නවා මේ බය කරන්න හැදෙන මන්ත්‍රීවරුත් බය කරාට වැඩක් නැහැ. කවුරු අනිවාර්යයෙන්ම 22 වෙනිදා 23 වෙනිදා වෙනකොට සෙප්තැම්බර් මාසේ පාර්ලිමේන්තුව විසිර වෙනවායි කියලා. ඒකින්ද ඒ පරණ එතුමා වෙලා තියෙන ඉතින් එතුමා බොහොම ජ්‍යෙෂ්ඨ කෙනෙක්නේ අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ. මේ වර්තමාන දරුවන්ගේ තරුණයන්ගේ ආච්චිලා සීයලාගේ කාලේ පුද්ගලෙක්. ඉතින් එතුමාගේ කාලෙට ගැළපෙන ඒ අර පරණ ජෝක් දැම්මට දැන් ඒවට මිනිස්සු hina වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් පොහොට්ටුවේ බොන අර්බුදයාවත් අනිත් ඕන තැනක මොන අර්බුදයාද පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් අනිවාර්යයෙන්ම දන්නවා 22 වෙනිදා වෙනකොට කොහොමත් පාර්ලිමේන්තුව විසිරවනවායි කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරත් ගිහිල්ලා දිනන්න බැහැ කියන එක පැහැදිලිනේ. ඒකින්ද කිසි කතාවක් නැතුව කවුරුවත් ඔය කියන දේවල් මං හිතන්නේ අද වෙනකොට දැන් ඊයේ වෙච්ච සිද්ධියත් එක්ක තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන දේවල් කවුරුත් වැඩිය ගණන් ගන්න මට්ටමට පත් වෙන්නේ නැහැ. නෑ මම පොහොට්ටුව ගැන නම් මට කිසිම දුකක් නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච සන්තාසිය ගැන ඇත්තටම හදවතින් දුක් වෙනවා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල ගොඩනැගෙන උදවිය. පොහොට්ටුව කියන්නේ මේ පෞලක සහ මේ රට හූරා කාපු නඩු තියෙන මේ වනචරයෝ කණ්ඩායමක එකතුවක් කියන එක මුළු රටම දැනගෙන හිටිය. අපිට කරන්න දෙයක් නැති වුණා. අපි හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනේ තේ ප්‍රවාහයේ ඉන්න ජනතාව එතෙන්ට එකතු වුණාම අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ පහුගිය මැතිවරණේ. ඇරෙන මම කිසි දවසක පොහොට්ටුව ගැන හොඳට කතා කරලත් නැහැ. පොහොට්ටුවට ආදරයක් තිබිලත් නැහැ. මං ඡන්දේ ඉල්ලලා මැතිවරණේ දිනපු වෙලේම පළවෙනි දේ මං ගෙදර ඇවිල්ලා කරේ මම උත්තර දෙන්නේ මිනිස්සුන්ට පමණයි කියලා මාධ්‍යයට රටට ප්‍රකාශයක් කරා. කිසිම කෙනෙකුට මම සාධාරණ දෙයකට ඇරෙන්න පක්ෂ කතා කරන්නේ නැහැ. මේ පක්ෂයට මං අදාළ නැහැ කියන එක එදා ඉඳලා මං එළියට බැස්සේ. නෑ පැහැදිලිව. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බිහිවෙච්ච දේශපාලනය කරපු හැම කෙනාටම පහසුවෙන් දේශපාලනය කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන තැන සමගි ජන බලවේගයයි කියන එක මං ඊටාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපිට පහසුම තැන ඒ වගේම රටේ සමස්ත ජනතාවට තමන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ වැඩපිළිවෙලක් මතවාදයක් ප්‍රතිපත්ති තියෙන තැන සමගි ජන බලවේගය නිසා හොරකම් නොකරපු මිනිස්සු අප්‍රිය නොකරන රටේ ජනතාවට ආදරය කරන පිළිගන්න කණ්ඩායම අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන එක කාටවත් වළක්වන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ජනතාව ඉදිරියට යන්න පුළුවන් කණ්ඩායම් සියල්ලම එකතු වෙනවා. වෙන විකල්පයක් නැහැ. සමහර කට්ටිය ඉන්නවා එකතු වෙන්න කැමැත්තෙන් හිටියත් එකතු කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද එකතු කරගත්තොත් ඇඟිල්ල දික් වෙන්නේ අපේ පැත්තට සමගි ජන බලවේගයේ පැත්තට. ඒ කණ්ඩායම හැරෙන්න අනිත් සියලු දෙනා එකතු වෙනවා කියන එක පැහැදිලි.
වජිරාභේ වර්ධන මහත්තයා කියන දේවල් මං හිතන්නේ එතුමාවත් දන්නවද කියලා මට ප්‍රශ්නයක් ඇති වෙනවා. සිවිල් යුද්ධ ඇති කරන්න සිවිල් යුද්ධයක් ඇති වෙන්නේ සිවිල් පුරවැසියන්ගේ එකමුතුවක් ආවොතින්. වජිරාභේ වර්ධන මහත්තයාට අවම තරමේ මේ පාර්ලිමේන්තු ඡන්දෙට නෙමෙයි ප්‍රාදේශීය සභා ඡන්දෙට ඒත් බැරි නම් සමුපකාර ඡන්දෙට ඉල්ලලා දිනලා පෙන්නන්න කියන්නේ. ඒකින්ද එතුමා කියන දේවල් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ගණන් ගත යුතු නැtei කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම සක්කල අතුමාගේ නායකයා සක්කල බෝඩ් ලෑලි ගලවලා කරන කතාවක් කියන එක. නැත් බෝඩ් ලෑලි ගැලවීම තුලින් කිසිම ආකාරයකට මිනිස්සුන්ගේ හදවතේ ඉන්න සජිත් ප්‍රේමදාස ගලවන්න හැකියාවක් නැහැ. ඒ වගේ දේවල් කරයි. බෝඩ් ලෑලි ගලවයි, රැස්වීම් තහනම් කරයි. දැන් අද මගේ ආසනේ දැන් ඊයේ පොලිස් නිලධාරිතුමියකගේ අක්කගේ ගෙදර රැස්වීමක් තිබුණා. අක්කගේ ගෙදර රැස්වීමක් තිබුණම දේශපාලන එන්චයි එක්ක හැටියට ආපු වයිසි උදේම නංගිට ගෙන්නලා කම්සේ බලා ගන්න පුළුවන් මාරු වෙන්න සූදානම් වෙනවා කියලා තර්ජනය කරනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ වයින් ජයග්‍රහණය නවත්තන්නත් බෑ. ඒ වෙනුවෙන් කැපවිලා ඉන්න ජනතාව වටන්නත් බෑ කියන එක පැහැදිලිව කියනවා. ඒවට සූදානම් වෙන්නත් එපා. අපි දේශපාලඥයෝ වගේම නීතිඥයෝ හැටියට ඒ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නවයි කියන පණිවිඩයත් අදාළ තැන් වලට මෙතන ඉඳන්ම දෙනවා. පුතුමා නීතිය දන්න කෙනෙක් වශයෙන් මම දැනගන්න කැමතියි පොලිස් පොත්වරයාගේ මේ ප්‍රශ්නේදී දිනාපතිගේ සාධාරණ ප්‍රශ්න. ඉතාලම පැහැදිලි ඉන්නේ දැන් මම දිගින් දිගටම මේක පාර්ලිමේන්තුවේදීත් කිව්වා. දැන් ඔබතුමා ගන්නකෝ ගමේ මරණාධාර සමිතිය තියෙනවනේ. ගමේ මරණාධාර සමිතියේ ඡන්ද 20ක් ඉන්නවා සභාපතිත් එක්ක 21යි. එතකොට 10 10 දෙපැත්තට ඡන්ද වැටුනොත් නේ සභාපතිගේ ඡන්ද දෙන්නේ. දැන් මෙතන මොකද්ද උනේ? දෙන්නේ ඡන්දය දීමෙන් වැළකීලා හිටියා. හතරක් එක පැත්තකට වැටුණා. දෙකක් එක පැත්තකට වැටුණා. දෙකක් ඡන්දෙ දුන්නේ නැහැ. රැස්වීම එතන අවසන් වුණා. රැස්වීම අවසන් වෙලා කතානායක ගෙදර ගියා. කතානායක ගෙදර ගියාට පස්සේ ගෙදර ඉඳන් කතානායක තීන්දු කරනවා අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්ගෙන් ලැබිච්ච උපදේශයක් එක්ක කතානායක තීන්දු කරනවා. ආ ඡන්දෙ නොදීපු දෙන්නත් විරුද්ධව දුන්නා කියලා සලකලා එතකොට 4-4 ඒ නිසා මගේ ඡන්දෙත් දෙනවා. එහෙම දෙන්න පුළුවන් නම් මං අහන්නේ මේ පොඩි ළමයින්ගේ මරණාධාර සමිතියක නෙමෙයි අර පන්තියේ මොනිටර් තෝරන වෙලාවකවත් එහෙම කරන්නේ නැහැනේ. ඉතින් ඒවා එච්චර ඒ මට්ටමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න මේ ජනාධිපතිවරයාගෙට බලපාන්න හැකියාව තිබිලා තියෙනවා නම් මං හිතන්නේ මගේ තර්කය හැමදාම උනේ මේක වැරදි කියන එක. ඉතින් අනිත් එක මේ රටේ අධිකරණයට තමයි බලය තියෙන්නේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න. ඒ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම වගේම හැම කෙනෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධව කටයුතු කරන්න. දැන් ඔය රනිල් වික්‍රමසිංහම තමයි මහින්ද රාජපක්ෂ අගමැති හැටියට පත් කරාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් දින 52කට මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් ඒකට අභියෝග කරේ. ඒ ආකාරයටම තමයි නඩු තීන්දුව දීලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබා දීපු තීරණය අවලංගු කරේ. මේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාටත් එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ නඩු දැමීමට හැකි. ඒකට ජනාධිපතිගේ නඩු නම දැම්මේ නැති වුණාට නීතිපතිවරයා නම් කරන්නේ ඒ වෙනුවට. ඉතින් මේක නොදන්න දෙයක් නෙමෙයි. මේ ඒ විතරක් නෙමෙයි, ඊට පසුවත් අවස්ථා කීපයකම ජනාධිපතිවරයාට විරුද්ධව මේ ආකාරයට තීන්දුව දීලා තිනවා. ඒ නිසා මේ රටේ නීතිය අපි සෑම දෙනාටම ඉහලින් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතරව තියෙනවයි කියන එක තේරුම් ගන්න කියන කාරණය ජනාධිපතිවරයාට ඒ පණිවිඩය දෙන්න අපි සූදානම්. නෑ ගැට දාන්න බෑ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 පරිච්ඡේදය හොඳට කියවලා බලන්න
රටේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කරන වාතාවරණය ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයාට තියෙනවා. එතකොට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන වාතාවරණය ඇති නොවන ආකාරයට කටයුතු කරොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධව 21 වෙනිදායින් පස්සේ වැරදිකාරයා වෙන්න හැකියාව තියෙනවා කියන එකත් නීතිඥ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනගත යුතුයි කියවලා බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව. ඒක මතක තියාගන්න. ඉතින් ඒ වගේම මේ පොලිස්පතිවරයාට දැන් කරවිට කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පොලිසියට පොලිසිය සම්බන්ධීකරණය කරන්න මැතිවරණ කොමිෂමට නම් කරලා තිනවා. ඉතින් හැමදාම පොලිස් නම් කරාට පස්සේ පොලිසියේ කටයුතු කිරීම පොලිස් නිලධාරීන් සම්බන්ධීකරණය කිරීම අනුයුක්ත කිරීම ඒ නිලධාරිය හරහා තමයි වෙන්නේ. ඒක පොලිසි අනිත් මැතිවරණ කොමිෂමේ කාර්යභාරයක් නෙමෙයි පොලිස්පතිලපත් කරන එක. පොලිස්පතිලපත් කරන්නේ ජනාධිපතිට නියෝග කරලා තිනවා අනුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරන්න කියලා. ඉතින් ඒක නොකිරීමෙන් මැතිවරණ නවත්තන්න කාටවත් හැකියාවක් නැහැ. අපි හැකියාවක් තිබුණත් ඉඩ දෙන්නෙත් නැහැ. මේ නවත්තන්න හදපු කල් දාන්න හදපු මැතිවරණේ තමයි අපි ජනතාව වෙනුවෙන් බල කරලා උද්ඝෝෂණය කරලා ඉල්ලීම් කරලා කඩිනම් කරගත්තේ. ඒක පස්සට හරවන්න දෙයන්නාසයටවත් ඉඩ දෙන්නේ නැති කියන එක පැහැදිලිවත් අපි කියනවා.